ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙලට සහභාගි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. ආයෝජන මණ්ඩලයේ 45 වන සංවත්සරයේ වෙන්විනුයි මේ සංවිධානය කෙරුණේ. ඍජු විදේශ ආයෝජන හා අපනයන කාර්ය සාධනය සඳහා සිදු කර ඇති දායකත්වයේ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ යටතේ ක්‍රියාත්මක සමාගම් සඳහා සම්මාන 30ක් මෙහිදී පිරිනැමුණා. එමෙන්ම පුද්ගල මට්ටමින් මෙරට ආර්ථිකයට ලබා දුන් සුවිශේෂී දායකත්වයේ අගය කරමින් ආයෝජකින් 3 දෙනෙකුටද සම්මාන පිරිනැමීම විශේෂත්වයක්. 1981 වසරේදී බියගම ආයෝජන කලාපයේ විවෘත කිරීමේ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා මෙහිදී ජනාධිපතිවරයාට සමරු තිළිණයක් ලෙස ලබා දුන්නා. We've gone through a very bad patch, and all those who had make-believe economic ones, reliefs have now got to put it apart. We've achieved economic stabilization. We are no longer relying on the central bank, or for that we are going out into the market. පහුගිය කාලේ අපි තන නරක කාල පරිච්ඡේදයක් ගත කළා. නමුත් අවුරුදු දෙකකටත් අඩු කාලයකදී ආර්ථික ස්ථවරත්වයක් ඇති කරගන්න සමත් වුණා. මේ වෙනකොට ඒ තත්ත්වේ පවත්වාගෙන යනවා. ඒ වගේම අපේ ආර්ථික ස්ථවරත්වේ පවත්වාගෙන යන්න තවදුරටත් මහ බැංකුව මත රැඳී සිටින්නේ නැහැ. ඒ සඳහා අපි වෙළඳපොළ වෙත ප්‍රවේශ වෙනවා. ඒ නිසා ඊළඟට අපට තියෙන්නේ අපනයන ඉලක්ක කරගත් ඉහළ තරඟකාරී ආර්ථිකයක් දක්වා අපේ ආර්ථිකය පරිවර්තනය කරන එකයි. ඔබට ඒ සිදු කිරීමට වසර 10ක් 15ක් වගේ කාලයක් ගත වෙයි. ඒ අතරතුර ආයෝජන මණ්ඩලයේ ස්වභාවය වෙනස් කළ යුතුයි. ශ්‍රී ලංකාවම ආවරණය වන විදියට එක් ආයෝජන කලාපයක් නිර්මාණය කරනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ක්‍රමී නහෝසි කරලා ඒ වෙනුවට වෘත්තීය විද්‍යාල ආරම්භ කරනවා. ඒ වගේම අපි ඩිජිටල් ආර්ථිකයට සහාය දෙනවා.